මුළු ලෝකෙටම තේරෙන එක භාෂාවක් තියෙනවා කියලා දන්නවද? අපි කමියුනිකේෂන් කියලා කියනවා. මොකද්ද මේ කමියුනිකේෂන් කියන්නේ? එක්කෙනාට එක්කෙනා යම් දෙයක් තේරුම් කරන්න, අදහස් හුවමාරු කරගන්න අපි හදාගත්තු මාර්ගයක් මේක. ඒක අපි වචනෙන් කියනවා. වචනෙන් කියනකොට එක එක ශබ්ද තියෙන වචන තියෙනවා. ඒ ඔක්කොම වෙන්ගල ගත්තාම අපි ඉංග්‍රීසි, සිංහල, දෙමළ, ජපාන් කීකී එක එක භාෂා මේ ලෝකේ හැදලා තියෙනවා. සමහර දේවල් අපි ෆිසිකලි කියනවා. වචනයක්වත් කියන්නේ නැතුව එන්න කියනවා. යන්න කියනවා. දෙන්න කියනවා. අපි වචනයක්වත් කියන්න ඕනේ තේරෙනවා ඒක. ඒත් එක්තරා භාෂාවක්. සමහර ඒවා අපි අතක්වත් හොල්ලන්නේ නැහැ. එහෙන් කියනවා. ඒකත් අපි තේරුම් ගන්නවා. ඒ වගේ අපි කමියුනිකේෂන් කියන දේ කරන්න විවිධ විදි තියෙනවා. නොඑක් භාෂා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව විතරක් තේරෙන කෙනාට ජපන් තේරෙන්නේ නැහැ. ජපන් භාෂාව විතරක් තේරෙන කෙනාට සිංහල තේරෙන්නේ නැහැ. එහෙම එහෙම මේ භාෂා වලින් අපි වෙන් වෙලා ඉන්නවා. ඔතන ඔබ දන්නවද මේ ලෝකෙට සියලු දෙනා තේරෙන භාෂාවක් තියෙනවා. ඒ තමයි ආදරය කියන්නේ. කරුණාව කියන්නේ. අපි දෙයක් වචනෙන් කිව්වත් ඒක අපිට ආදරෙන් කරුණාවෙන් කියන්නත් පුළුවන් නැත්නම් තරහෙන් කියන්නත් පුළුවන් අපිට හොඳින් කියන්නත් පුළුවන් නරකින් කියන්නත් පුළුවන් අපිට වෛරෙන් කියන්නත් පුළුවන් ඊටාම ආදරෙන් කියන්නත් පුළුවන් ඒ කියන විදිහ අනුව කෙනෙක් එක බාර ගන්න විදිහ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඔබ මොන පණිවිඩෙද ඔබ කොච්චර ලස්සනට වචන ගලපලා කිව්වත් ඔබ කියන දේ හොඳ හිතකින් අවංක චේතනාවකින් ආදරෙන් කරුණාවෙන් කියන්නේ නැතුව කෙනෙක්ගේ හිතට යන්නේ නැහැ මොහොතකට විතරයි ඔබ හරි විදිහට එක කිව්වොත් විතරයි කෙනෙක්ට එක දැනෙන්නේ සදාකල් හිතේ රැඳෙන්නේ ඒක නා බය නැතුව හිත ඇරලා ඒ දේ බාර ගන්න ඒ නිසා ඉංග්‍රීසියෙන්ද කියන්නේ සිංහලෙන්ද කියන්නේ මොන භාෂාවෙන්ද කියන්නේ කියන එකට වඩා මේ ආදරය කියන කරුණාව කියන භාෂාව වැදගත් අපි දෙයක් එහෙම කිව්වොත් විතරයි ඒකේ වටිනාකම උඩරිම තියෙන්නේ අපිට ඇස් පේන තාක්කල් කවුරු හරි කෙනෙක් මොන හරි ලියුවොත් අපිට ඒක කමියුනිකේට් වෙනවා අපිට ඒක තේරෙනවා එහෙම නැත්නම් කවුරු හරි දෙයක් කිව්වොත් ඒක අපිට ඇහෙනවා. අපි කමියුනිකේෂන් කියන දේ කරන්නේ මේ මාර්ග දෙක හරහා. හැබැයි මම අද ඔබට කියනවා ආදරේ කරුණාව ඔබ දෙයක් කරන්න. මොකද මේ ආදරේ කරුණාවයි කියන භාෂාව අන්දේකටත් පේනවා. කන් ඇහෙන්නේ නැති මිනිස්සෙක්ට ඇහෙනවා. මුළු ලෝකෙටම දැනෙනවා.